හත්වන කොටස. ජීවිතය වෙනස් වෙයි. එදින හවස හොලී මල්දමෙන් විසිතුරුණු පාසල් කාමරයට අතකින් අල්ලාගෙන සාරාව කැඳවාගෙනු ලැබුවේ මින් චින් මෙනෙවිය විසින්. ඇය තම හොඳම සිල් කැඳමින් සැරසී සිටියා. අන්තිම බෝනික්කා දැමූ පෙට්ටිය රැගත් පිරිමි සේවකෙක් ඔවුන් පිටිපසින් පැමිණි අතර ගෘහ සේවිකාවක් තවත් පෙට්ටියක් ගෙනාවා. පිරිසුදු ඒප්‍රණයක් සහ අලුත් තොප්පියක් ඇඳ සිටි බෙකි තුන්වන පෙට්ටිය රැගෙනාවා. අනෙක් අය මෙන්ම සාමාන්‍ය කෙනෙක් පරිද්දෙන් පැමිණීමට සාරා කැමති වුවත් ඇගේ පුද්ගලික විසිත්ත කාමරයට ගිය මින්චින් මෙනෙවිය ඇයට සුබ පැතුවා පමණක් නොව දැරිය උත්සව ශාලාවට කැටුව ඒම තම වගකීමක් සේ සැලකුවා. මේක සාමාන්‍ය උත්සවයක් නෙවෙයි සාරා. මම මේක සාමාන්‍ය උත්සවයක් විදියට සැලකන්න කැමති නෑ. මින්චින් මෙනෙවිය පැහැදිලි කළා. ඉතින් ඇගේ අතල්ලාගත් සාරා සෙමෙන් ශාලාවට පිවිසෙන විට දැරියගේ මුහුණ ලැජ්ජාවෙන් බර වී තිබුණා. වැඩිමහලු දැරියන් මේ පුදුමේ දෙස දැස් අයා බලා සිටියා පමණක් නොව උනුන්ගේ උරහිස්වලට ඇනගනිමින් මේ පුදුමය එකිනෙකාට පෙන්වන්නට ද වුණා. කුඩා ළමුන් තම සුන්වලින් නැගිට මේ අරුමය නැරඹුවා. මින්චින් මෙනෙවිය ළමුන් නිහඬ කළා. ළමයි කෑ ගහන්න එපා. ජේම්ස් ඔය පෙට්ටිය මේ සුඩින් තියලා පියන අරින්න. එමා ඔයාගේ පුටු උඩින් තියන්න. බෙකි. මේ මොහොතේ ඇතිව තිබුණු තිගැස්ම නිසා බෙකීට උන් හිට තැන් අමතකව තිබුණා. ඇය පණුවෙක් මෙන් උත්සව භූමියේ දඟලමින් උන් ලොට්ටීට විරිත්තුවා. ඇය තව මොහොතකින් අත තිබූ පෙට්ටිය බිම දමනු ඇති අතර මින්චින් මෙනෙවිගේ අණකිරීමත් සමගම ඇය පියවි ලෝකයට ආවා. එකෙනෙහි බියපත් වූ දැරිය ඉද්ද ගැසුවාක්සේ කෙලින් සිටගෙන සමාවිලන බැගෑපැත් බැල්මක් හෙළුවා. ඇගේ මේ හැසිරීම ලැවීනියා සහ ජෙසීට මහත් විනෝදයක් ගෙන දුන්නා. මින්චින් මෙනෙවිය මෙසේ කීවා. මෙතන ඔයා කට අරගෙන බලාගෙන ඉන්න ඕන තැනක් නෙවෙයි බෙකි. ඔයාට තමන් කවුද කියන කමතක වෙලාද? ඔය පෙට්ටි බිමින් තියන්න. ඒ අනට කීකරු බෙකි යුහුසුලෝ පෙට්ටිය බිම තබා දොර අසලට ගියා. ඔයාලට යන්න පුළුවන්. මින්චින් මෙනෙවිය මෙහෙකරුවන්ට දැන්නුවේ අතින් සංඥාවක් කරමින්. වැඩිමහල් සේවකයන්ට පළුවම යන්නට ඉඩ දෙමින් බෙකි යටහත් පහත් ලෙස පිටුපසට වුණා. මේසේ මතුව පෙට්ටියේ තියෙන්නේ කුමක් දැයි දැනගැනීමේ නොතිත් ආශාවකින් ඈ පෙළුණා. නිල් සැටින් රෙද්දෙන් කළ යමක් පෙට්ටිය වසා තිබූ ටිෂූ කොලයේ නැමුම අතරින් ඈ දැක තිබුණා. ඔයාට පුළෙන්නේ නම් මිස් මින්චින් අනේ කරුණා කරලා බෙකිට ඉන්න කියන්න බැරිද? සාරා එකෙනෙහිම ඇසුවා. එය කළ හැකි දෙයක් නොවේ. මින්චින් මෙනුවේ පුදුමේ නිසා උඩ පැනින් නැති ටික පමණයි. ඉතින් ඇය තම ඇස් කණ්ණාඩිය පහළට ඔසවාගෙන මේ හිතුවක්කාර දැරිය දෙස නොරිස්සුමින් බලා සිටියා. බෙකි, මගේ වස්තුවේ සාරා! ඇය බෙරි හඳුන්නා. සාරා පියවරක් ඉදිරියට තබා ඇය අසලට ආවා. මට යාව තියාගන්න ඕන. මොකද කියනවා නම් මං දන්නවා මේ තෑගි බලන්න එයත් කැමති ඇති කියලා. එයත් අපි වගේම පුංචි ළමයෙක් බව ඔයා දන්නවනේ. සාරා පැහැදිලි කර දුන්නා. මින්චින් මෙනෙවිය කම්පාවට පත් සිටියා. ඈ බෙකී දෙසත් සාරා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවා. මගේ වස්තුවේ සාරා, බෙකී කියන්නේ වැඩකාර ළමයෙක්. වැඩකාර ළමයා කියන්නේ මේ පුංචි ළමයි නෙවෙයි. ඈ ගෘහ සේවිකාව වෙත හෙළුවේ කුඩා දැරියන් දෙස හෙළෙන කාරුණික බැල්මක් නොවේ. වැඩකාරයන් යනු ගල් අඟුරු පෙට්ටි ඔසවාගෙන යාමටත් උඳුනු දැල්වීමටත් හුරු කරන ලද යන්ත්‍ර සූත්‍රයයි ඇසිතා වුණා. සාරා තවදුරටත් කරුණු පැහැදිලි කරන්නට පටන් ගත්තා. ඒත් බෙකි ළමයෙක්, මන් දන්නවා එයා මේ දේවල් වලින් ගොඩක් සතුටු වෙනවා. කරුණා කරලා මිස් මින්චින් එයාට නවතින්න දෙන්න. මොකද මේක මගේ උපන්දිනේ නිසා. මින්චින් මෙනෙවේ පිළිතුරු දුන්නේ මවාගත් ආඩම්බරයෙන්. ඔයා කියනවා නම් ඔයාගේ උපන්දිනේ නිසා විශේෂයක් කරන්න පුළුවන්. එයාට නවතින්න කියන්න. රෙබෙකා, සාරා පුංචිනෝනගේ කරුණාවන්තකමට ස්තුති කරපන්. මුල්ලකට වී සිටි බෙකි ඒප්‍රනේ වාටි අමරවමින් සතුට දරාගන්නට උත්සාහ කළා. ඉදිරියට පැමිණි ඈ
ඉද්ද ගැසුවාසේ කෙරින් සිටගෙන අනෙක් අයට ඇසෙනසේ ස්තුති කර නමුත් සාරාගේත් ඇගේත් දෙනෙත් අතර හුවමාරුනේ මිත්‍රත්වයත් අවබෝධයත් කැටි වූ කාන්තිමත් බැල්මක්. අනේ ඔයාට බොහොම ස්තුති පුංචි නෝනා. මම මෙහෙම සැලකිල්ලක් ලබන්න සුදුසු කෙනෙක් නෙවේ. නෝනා මට ඔය බෝනික්ක වලන්න ආසයි. හරිම ආසයි. බොහොම ස්තුතියි පුංචි නෝනා. ඒ වගේම ඔබතුමීටත් ස්තුතියි ලොකු නෝනා මාව මෙතන නතර කරගන්න තීරණය කළාට. අවසානයේ බෙකි මින්චින් මෙනෙවි වෙත හැරි ආචාර කරමින් කීවා. මින්චින් මෙනෙවි නැවත වරක් අත වැනුවා. මෙවර එයින් අදහස් කළේ දොර මුල්ලට යන ලෙස. අතෙන්ද ගින් හිටගන්. මේ පුංචි නෝන ළඟට ඕනට ලං වෙන්නපා. ඇය අනකලා. බෙකි විරිත්තමින් තමන් උන් තැනට ගියා. එතරම් දුරකට තමන්ව යැවීම ගැන ඇය තැකීමක් කළේ නැහැ. කාමරය තුල නතර වීමට ලැබුණ වාසනාව ඇව තෘප්තිමත් කර තිබුණා. පහළ තට්ටුවේ දැලි බැඳුණු චිමේ පිරිසිදු කරන්නට සිදු වුණා නම් මේ ප්‍රීතිමත් උත්සව මොහොත නැරඹීමේ වාසනාව ඇයට අහිමි වනු ඇති. මින්චින් මෙනෙවිය නැවත වරක් මහහණින් නුගුර පාදා කරන ලද කතාව ගැනත් ඇය තැකීමක් කළේ නැහැ. දැන් ඉතින් ළමයිනේ මට තියෙනවා ඔයාලට වචන කීපයක් කතා කරන්න. ඇය දැනුම් දුන්නා. එයා කතාවක් පවත්වන්න යන්නේ මං හිතුව එයා කතාව පවත්වල ඉවරයි කියලා. දැරියෝ කෙඳිරුවා. සාරාට මහා තපස්තාවයක් දැනුණා. මේ ඇගේ උපන්දින සාදයයි. ඉතින් බොහෝ විට මේ කතාව ඇය ගැන කෙරෙන්නක් විය යුතුයි. පාසල් කාමරය තුළ සිටගෙන සිටියේදී තමන් ගැනම මෙසේ ගුණ වැයෙන විට එය අසා සිටිනට අපහසු ගතියක් ඔබටුව දැනේ. ඔබ කවුරුත් දන්නවා ළමයිනේ අදට අපේ සාරගේ වයස අවුරුදු 11 පිරෙනවා. අපේ සාරා ලැවිනියා තොල් මැතිරුවා. ඔයාලගේ බොහෝ දෙනා දැනටමත් අවුරුදු 11යිනේ. ඒත් සාරගේ උපන්දිනය අනෙක් පුංචි ළමයන්ගේ උපන්දිනයකට වඩා හැම අතින්ම වෙනස්. එයා ලොකු වෙන්නේ විශාල වාසනාවක උරුමක්කාරියක් විදියට. ඒ ධනය ලාභ ලැබිය හැකි ලෙස භාවිතා කිරීමේ වගකීම ඉතින් සාරට පැවරී තිබෙනවා. දීමන්තියා කර හිකි හිකි ගැ ජෙස්සි කෙඳිරුවා. සාරාට ඇය කී දේ ඇසුනේ නැහැ. එහෙත් මින්චින් මෙනවිය දෙස තම අලුපාඩට හුරු කොළපාට දැසින් බලා සිටියේදී තමන් තුළ කෝපයක් වැඩෙනු ඇයට දැනුණා. මින්චින් මෙනවිය මුදල් ගැන කතා කරන විට ඇයට දැනුනේ ඒ තමන්ට කරන අපහාසයක් ලෙසයි. ඉතින් ඇත්ත වශයෙන්ම හැදෙන වැඩෙන කුඩා දැරියකට අපහාස කිරීම වැදගත් වැඩිහිටියෙකු විසින් නොකළ යුතු දෙයක්. එයාගේ ආදරණීය තාත්තා කැප්ටන් ක්‍රූ ඉන්දියාවෙන් ඉඳන් එයා එක්කගෙන ඇවිත් මගේ භාරයට පත් කළාට පස්සේ එයා විහිළුවට වගේ මට කීවා මිස් මින්චින් එයාට කවදා හරි දවසක ලොකු ධනයක් උරුම වෙනවා එහෙම කියලා. මගේ උත්තරේ වුණේ කැප්ටන් ක්‍රූ මගේ සෙමිනේරියෙන් ලැබෙන අධ්‍යාපනයම කෙනෙකුට ලබන්න පුළුවන් විශාල ධනයක් තමයි කියලා. සාරා මගේ හොඳම ශිෂ්‍යාවන් අතරින් එක්කෙනෙක්. එයාගේ ප්‍රංශ දැනුම නැටුමට ඇති හැකියාව අපේ සෙමිනේරියට ආඩම්බරයක්. එයාගේ ඇවතුම් පැවතුම් ඇත්තටම ඔයාලයාට කුමාරි කෙනෙකුගේ වරදක් නෑ. එයාට තියෙන්නේ කුමාරියකට ඔබින හැසිරීමක්. තමන්ගේ සුහදත්වය ප්‍රකාශ කරන්නට අද දින සාරා විසින් ඔබ සියලු දෙනා වෙනුවෙන් සංග්‍රහයක් සූදානම් කර තිබෙනවා. මං හිතනවා ඔබ සියලු දෙනා ඇගේ ඒ සංග්‍රහය පිළිගනීවි කියලා. මං හිතනවා ඇය අගය කිරීමක් වශයෙන් ඔබ සියලු දෙනා එකතු වෙලා මේ මොහොතේ ඇයට ස්තුති කරයි කියලා. කතාව අවසානයේ ඇය පාසලට පැමිණි මුල්ම දිනයේ මෙන් එදත් මුළු පන්තියම නැගී සිටියා. ස්තුති සාරා. ලොටි උඩ පනිමින් ඒ කිව්වේ පාපොච්චාරණයක් කරන්නක් මෙන්. සාරා මොහොතක් ලැජ්ජාශීලීව බලා සිටියා. ඉක්බිති ඇරැස සිරි පිරිස වෙත හැරි හුරු පුරු ලෙස ආචාර කළා. ඔයාලටත් ස්තූති මගේ සංග්‍රහය පිළිගත් එක ගැන. සාරා කීවා. මින්චින් මිනිවිය ඒ බව අනුමත කළා. ඇත්තරම බොහොම ලස්සනයි සාරා. එහෙම තමයි ඇත්ත කුමාරියා පොදු ජනතාවගේ ආචාරය පිළිගන්නේ. ලැවිනියා ඔයයි කටහඬ ඇහුනේ හරියට කේන්තියෙන් ගොරවනවා වගේ.
ඔයා ඔයාගේ මේ සහෝදර ශිෂ්‍යාව ගැන ඊරිසියෙන් නම් මම ඔයාගෙන් ඉල්ලා හිටිනවා සුකුමාල කාන්තාවක් වගේ හැසිරෙමින් ඔය හැඟීම් පාලනය කරගන්න කියලා. හොඳයි. දැන් ඔයාලට පුළුවනි ඕන තරම් විනෝද වෙන්න. මින්චින් මෙනෙවිය එසේ කියා එතනින් පිටව ගොස් දොර වැසුවා පමණයි. මේ තෙක් තිබූ නිහඬතාවයේ බිඳි හැම අතින්ම නැගුණේ කෑකෝ ගැසීම්. ඉඳගෙන උන් අසුන් හිස් වූයේ කවුරුත් මේසේ මතූ තෑගි බොග බලන්නට වටවුන් නිසා. සාරා එයින් එකකට එබී සිටියේ සතුරින් බබලන මුහුණෙන් යුතුවයි. මන් දන්නවා මේක තියෙන පොත්. කුඩා ළමුන් අතරින් බලාපොරොත්තු සුන්නෝ බව හඟවන කෙඳිරිල්ලක් නැගුණා. ඇර්මන් ගාඩ් බියෙන් ත්‍රස්ත වී බලා සිටියා. ඔයාගේ තාත්තා පොත්තේවල තියෙන උපන්දින තෑග්ගක් හැටියටද? එයත් අපේ තාත්තා වගේම නරකයි වගේ. ඒක දිගාරින් නිපාසාරා. මම ඒවට කැමතියි. සාරා උස්හඳින් සිනාසෙමින් අනෙක් පෙට්ටිය වෙත හැරුණා. ඇය අන්තිම බෝනික්කා එළියට ගන්නා වෙලාවේ ඒ කොපමණ ජේත්තුකාර තෑග්ගක් වුණාද කිවහොත්, දැරියන් තම සතුට පෙන්වා කොඳුළුමින් පිටුපසට වී බෝනික්කාගේ හැඩ බැලුවා. ඔවුන්ට හුස්ම ගන්නට අමතකූ ලෙසක්. එයත් ලොටි තරමටම ලොකුයි. හුස්ම නාලා බලාවුන් සමහරු කෙඳිරුවා. හිකි හිකි ගෑ ලොටි අත්පොලසන් දෙමින් නටන්නට පටන් ගත්තා. එයාට අන්දවල තියෙන හරියට නැටුමකට යන්න වගේ. එයාගේ ඔරලෝසුව ලස්සන බලන්නකෝ. ලැවිනියා කීවා. ඇත්තමයි. එයාගේ අතක කණ්ණෝඩි කුට්ටමක්. ඒක නිලටුරු රන්වන් පාටයි. ඉදිරිට නැවී බැලූ ඇර්මන් ගාඩ් කීවා. මෙන්න එයාගේ ඇඳුම් පෙට්ටිය. අපි ඒක ඇරලා එයාගේ බඩු මුට්ටු බලමු. සාරා කීවා. බිම ඇන තබාගත් ඈ ට්‍රංක පෙට්ටියේ අතුර කැරකෙව්වා. දැරියන් කෑමර දෙමින් ඇය වටා පොරකනට වූයෙන් ඇය එකින් එක ඇඳුම් එළියට අදමින් ඔවුන්ගේ කුතුහලය සංසිඳ වූවා. මීට කලින් පාසලේ කෙදිනකවත් මෙවැනි කලබගෑනයක් තිබුණේ නැහැ. ලේස් කොලර්, සිල්ක් දිග මේස් කුට්ටම් සහ ලේන්සු ඇඳුම් ඒ අතර වුණා. ආභරණ පෙට්ටි සමන්විත වුණේ මාලයකිනුත් හරියටම නියම දියමන්ති වලින් සෑදුවාසේ පෙනෙන හිස් පළඳනාවකිනුත්. සීල් මත්ස සමින් කරන ලද දිග පොරෝණාවක්ද අත්‍යසුම්ද ඒ අතර වුණා. බාල් නැටුමට අඳින ඇඳුම්ද, ඇවිදින්නට යන විට අඳින ඇඳුම්ද, සාමාන්‍ය ගමනකට අඳින ඇඳුම්ද ඒ අතර වුණා. අවාන් තොප්පිත් ඒ අතර තිබුණා. මේ වන විට තම වයසේ ළමුන් බෝනික්කෙක් ගැන සැලකිලිමත් විය යුතු නැති බව ලැවිනියාටත් ජෙසීටත් අමතකව ගිහින් තිබුණා. ඉතින් ඔවුන් පුදුමයෙන් සහ ප්‍රීතියෙන් යුතුව මේ අරු මෝසම් දෙස බලා උන්නා. සාරා මේසේ ළඟ හිටගෙන ශාන්ත සිනාවකින් මෝසරසාගෙන සිටි එහි හිමිකාරියට විශාල කළු වෙල්වට් තොප්පිය පළඳවන්නට වුණා. සමහර විට එයාට තේරෙනවා ඇති මිනිස්සු කතා බහ කරන දේවල්. ඉතින් මේ තරම් ලස්සන වීම ගැන ආඩම්බර වෙනවත් ඇති. ඔයා හැම වෙලේම හිතින් මවාගෙන දේවල් මවා ගන්නවා. ලැවිනියා කීවේ වරදකට දොස් පවරන්නාක්සේ. සාරා අය ගන්නකට ගත්තේ නෑ. මං දන්නවා මං එහෙමයි කියලා. මං ඒකට කැමති. හිතින් දේවල් මවා ගන්න එක තරම් හොඳ වැඩක් කොහේවත් නෑ. ඒක හරියට සුරංගනා ලෝකෙක ජීවත් වෙනා වගේ. ඔයා මොනහර දෙයක් හිතින් මවා ගත්තොත් ඒක හරියට ඇත්ත වගේ ඔයාට උනත් දැනේවි. ඔයාට ඕන කරන හැමදේම අතට පයට ලැබෙන නිසා හීනමම වින්න එක අමාරුවක් නෑ. වැරදිලවත් ඔයා මුඩුක්කෝක ජීවත් වෙන හිඟණියක් වුණා නම් එහෙමනම් ඔය විදිහට හීනමවයිද? ලැවිනියා කීවා. අන්තිම බෝනික්කාගේ තොප්පිය මතු කුරුළු පිහාටෝ සකස් කරමින් උනුන් සාරා මේ වැඩේන් මදකර නතර කර කල්පනා බරණතින් බැලුවා. මං හිතනවා මට පුළුවන් කියලා. හිඟන්නේකට වුණත් හැම වෙලේම හින ලෝකයක් මවාගෙන ජීවත් වෙන්න බැරි කමක් නැහැ. හැබැයි ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. සාරා පිළිතුරු දුන්නා. මේක එයා ඉවර වෙනවත් සමගම සැබවින්ම එවන්නක් කිරීම කොතරම් අසීරු කටයුත්තක්දැයි ඇය කල්පනා කළා. හරියටම ඇමිලියා මෙනිවිය කාමරයට ආවේ මේ මොහොතේ. සාරා, ඔයාගේ තාත්තගේ නීතිඥයා බැරෝ මහත්තයා මිස් මින්චින්ව හම්බ වෙන්න ඇවිල්ලා. එයාට මිස් මින්චින් එක තනියම කතා කරන්න ඕනලු. ඉතින් මිස් මින්චින්ගේ කොටස කාමරයට පිටත් කරලා යවන්න පුළුවනිද?
දැන් ඔයාල සේරම එලියට ගිහිල්ලා අර සූදානම් කරලා තියෙන කෑම කෑවත් හොඳයි. ඒ අතර මිස් මින්චින් මේ කාමරයට ඇවිත් ත්‍යාගේ කතාව කරගෙන යයි. ඕනෑම වෙලාවක මෙවැනි සංග්‍රහයක් අපිට යන්නේ නැහැ. එකිනෙකාගේ ඇස් දිලිසෙනටුවේ ඒ බව සනාථ කරමි. ඇමීලියා මෙනවිය ළමුන් අනුපිළිවෙලට පෙළගස්සාගත් අතර සාරා ඔවුන් කැටුව සංග්‍රහය පිණිස ගියා. අන්තිම බෝනික්කා පුටුවක් මත ඉඳවා තිබුණා. ඇගේ ඇඳුම් ආයිත්තම් සියල්ල කබා, ලේස්, තට්ටු තට්ටු ඇල්ලූ යට ඇඳුම් ආදී පුටු ඇඳ මත එල්ලෙමින් තිබුණා. සංග්‍රහය භුක්ති විඳීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බෙකි අසිහියෙන් මෙන් මේ සුන්දරත්ව දෙස බලා සිටියා. ඇත්තටම ඇය හොඳ සිහියකින් නොසිටි තරම්. ගිහින් වගේ වැඩක් බලාගන්න බෙකි, ඇමීලියා මෙනිවේ කීවා. එහෙත් බෝනික්කාගේ ආම්පන්න එකතු කිරීමට මදක් නැතරූ ඇ පළමුව අත්වැසුමද දෙවනුව කබ්බාය දෙකතු කර ඒවායේ අලංකාරය බලමින් සිටියදී මිස් මින්චින්ගේ අඩි සද්දය ඇසුණා. අනවශ්‍ය නිදහසක් ලැබීම ගැන මිස් මින්චින්ගේ දෝෂාරෝපණයට ලක්වෙත බියපත්ව මේසේ යට රිංගාගත් දැරිය එහි රෙද්දට මුවා වී සැඟ වුණා. මින්චින් මෙනිවේ කාමරයට පිවිසුනේ තීනු පෙනුමකින්යුත් වැහැරුණු පිරිමියෙක් සමගයි. ඔහු සෑහෙන තරම් කැළඹීමකින් සිටිනු පෙනුණා. මින්චින් මෙනවියද එපමණ කැළඹීමකට පත් වී සිටි අතර ඇය කෙසියම් වේදනාවකින් පෙළෙන බවක් පෙනෙන්නට තිබුණා. ඇය ඒ වැහැරුණු පුද්ගලයා වෙත දැඩි අවධානයකින් සිටින බව පෙනෙන්නට තිබුණා. බෙහෙවින් දුරුල්ල සිටි ඇ පුටුවක් මත ඇද වැටුනේ වැහැරුණු පුද්ගලයාටද ඉඳගන්නයි අතින් සන් කරමින්. ඔතකින් ඉඳගන්න මිස්ටර් බැරෝ. බැරෝ මහතා එක්වනම් ඉඳගත්තේ නැහැ. හෙතෙම අන්තිම බෝනික්කා සහ ඇය වටා විසිරී තිබුණු විසිතුරු ඇඳුම් පැළඳුම් දෙස විපරමින් බලා සිටියා. උපැස්සිවල මනාව සකස් කරගත් ඔහු ඒ දෙස බැලුවේ එවැනිදී අනුමත නොකරන්නක් මෙන්. බැරෝ මහතාගේ නුරුස්නා බැල්ම ගැන වගක්වත් නැති ගානට ප්‍රීතිමත් මදසිනාවෙන් යුතුව බෝනික්කිය ඉඳගෙන උන්නා. පවුම් සීයක් හැම මිලාදික සුපෝපභෝගි බඩුවක්ම පර්සියාවෙන් ගෙන්නුව දේවල්. ඒ තරුණය අමුතල් වියදම් කළා බොහෝම වැඩි. බැරෝ මහතා යමක් සිහිපත් කරන්නට උත්සාහ දැරුවා. මින්චින් මෙනවියට වරදකාරී හැඟීමක් දැනෙන්නට වුණා. එය ඇගේ හොඳම ගණදෙනුකරුවාව හෙලා දැකීමක් සහ ඔහුගේ නිදහසට සීමා පැමිණීමක් ලෙස ඇයට පෙනුණා. කෙනෙකුගේ නීතිඥයට වුවත් තම සේවාදායකයාගේ නිදහස සීමා කිරීමට අයිතියක් නැහැ. මං ඔයාගෙන් සමාවිල්ලා සිටින බැරෝ මහත්තයා, මට ඒ කතාව තේරුණේ නැහැ, ඇය දරන් දඩු ලෙස කීවා. බැරෝ මහතා සුපුරුදු චෝදනාත්මක සෙරෙන්ම කියවාගෙන ගියා. උපන්දින තෑගිවලට අවුරුදු 11ක් වයසේ ළමයෙකුට මම මේක දකින්නේ පිස්සුවක් විදියට. පමණික්මවා වියදම් කිරීමේ පිස්සුව. මින්චින් මෙනවේ පෙරටත් වඩා දරදඬු වුණා. කැප්ටන් ක්‍රූ කියන්නේ වාසනාවන්ත මනුස්සෙක්. දියමන්ත නිදි පවා. බැරෝ මහතා ඇය වටේ රවුමක් කැරකුණා. දියමන්ති නිදි? දැන් ඒව සේරම ඉවරයි. මොනවත්ම නැහැ. ඔහු ඒ ප්‍රතිරාව නැගුවා. මින්චින් මෙනවේ පුටුවෙන් නැගිට්ටා නොව නැගිට්ට වුණා. මොනව? ඔහෙ මොනවද මේ කියන්නේ? කොහොම වුණත් එහෙම දෙයක් හම්බ නොවී තිබුණ නම් මීට හොඳයි. බැරෝ මහතා විගස පිළිතුරු දුන්නා. දීමන්ති හම්බුනේ නේ? පින්චින් මෙනවේගේ මුවින් ඒ වචන පිටවනවත් සමගම ඇය පුට්වැඳ තරකොට අල්ලා ගත්තා. ඇයට දැනුනේ තමන් මවාගෙන උන් පියකරු සිහින ලෝකය දෙපා අභිමුව සුණු විසුණු වී වැටුණු ලෙස. දියමන්ති නිදිවලින් ලාභ ගන්න සේරම වස්තුව වියදම් කළත් අන්තිමේදී ඒවයින් ධනය වෙනුවට ළඟා වුණේ විනාශය. කැප්ටන් ක්‍රූට කිසිම ව්‍යාපාරික දැනුමක් තිබුණේ නැහැ. අර මිත්‍රයා කැප්ටන් කිසියේ සතම සූරා ගත්තා. එයාට තිබුණේ තමන්ගේ නොදැනුවත්කම තේරුම් අරගෙන දියමන්ති බැරනම් රත්තරම් පදලක් වුණත් බාර නොගෙන ඉන්නයි. කැප්ටන් ක්‍රූ ජීවත් වෙලා ඉන්න කල් එයාගේ හැමදේම. බැරෝ මහතා කියාගෙන යද්දී විශ්මයෙන් මුවායාගත් මින්චින් මෙනවිය මෙහිදී ඔහුව නතර කළා. කැප්ටන් ක්‍රූ ජීවත් වෙලා ඉන්නකල්? ජීවත් වෙලා ඉන්නකල්? ඔයා හදන කැප්ටන් ක්‍රූ? බැරෝ මහතා ගරුසරු නැති හඬින් පිළිතුරු දුන්නා. ඔව්, එයා මැරුණා.
ව්‍යාපාරික ප්‍රශ්නවලින් හිත කරදර කරගෙන හිටි වෙලාවකයි එයාට කැලෑවුන හැදුනේ. ව්‍යාපාරික ප්‍රශ්නවලින් පිස්සු වැටලා හිටියේ නැත්තම් කැලෑවුන කියන්නේ යාව මරණයට පත් කරන්න තරම් හේතුවක් නෙවෙයි. ඒත් පතල්වල ප්‍රශ්න ඉවරයක් නැතිව එයාට වද දුන්නා. කැලෑවුන නිසා තව තවත් දුර්වල වුණා. අන්තිමට කැප්ටන් ක්‍රූ මැරුණා. මින්චින් මෙනවිය නැවත වරක් අගේ පුටුව මතට ඇදගෙන වැටුණා. ඔහුගේ වචන ඇයව මහත් භීතියට පත් කිරීමට සමත් වුණා. මොනවද යාගේ ව්‍යාපාරික ප්‍රශ්න? ඇත්තටම ඒ මොනවද? ඇය විමසුවා. බැරව මහතා පිළිතුර දුන්නා. දේමන්ති පතල්. ඊළඟට එයාගේ ආදරණීය මිත්‍රයා. ඊළඟට හැමදේම බංකොලොත් වීම. මින්චින් මෙනවියට හුස්ම ගැනීමට පවා අමතක වූ තරම්. බංකොලොත් වුණා? ඇය විශ්මයෙන් මුවායා ගත්තා. ඔව් මිස් මින්චින්, හැම සතයක්ම නැති වුණා. ඒ තරුණයාට ඕනවටත් වඩා සල්ලි තිබුණා. එයාගේ හොඳම යාළුවා එයාව පිස්සු වට්ටලා තිබුණේ දියමන්ති නිදි ගැන කියලා. ඉතින් කැප්ටන් ක්‍රූ දියමන්ති වලින් ලාභ ගන්න හිතාගෙන තමන්ගේ අන්තිම පැන්සෙ පතල් වලට දැම්මා. පතල් වලට විදන් කළ සල්ලි සේරම කැප්ටන් ක්‍රූගේ. යාළුවා මුදල් විදන් කළේ නෑ. ඉතින් යාළුවා පැනලා ගියා. ඒ බව ආරංචි වෙනකොටත් කැප්ටන් ක්‍රූට උණ හැදිලා තිබුණා. ආරංචිය නිසා එයාට දැනුණු කම්පැනි ඔරොත්තු දෙන්නේ නැතිව ගියා. එයා මැරුණේ සිහිය විකල් වෙලා. එයාගේ පුංචි දුවට විශාල වේදනාවක් මිසක් සතයක්වත් ඉතුරු කරලා ගියේ නැහැ. දැන් මින්චින් මෙනවියට සියල්ල තේරුම් ගොස් අවසානයි. ජීවිතේ කිසිම දිනක ඇය මේ පමණ කම්පැනියකට මුහුණ දී නැහැ. ඇගේ උජාරු සිසුවිය, ප්‍රදර්ශනාත්මක දැරිය එක මොහොතකින් ආ සුළං පහරක් නිසා සෙමිනේරියෙන් ඉවතර වී සිවි ගිය ලෙසක්. කැප්ටන් ක්‍රූ සාරා සහ බැරව මහතා එක්ව තමන් මංකොල්ල කන ලද බවත් තමන් අමාරුවේ දැමන ලද බවත් ඇයට හැඟුණා. ඔයාව මේ ටික කියන්නද? එයා සත්‍යයක් විතර කළ නෑ. ඒ කියන්නේ සාරට මේ ලෝකෙ කිසිම වස්තුවක් දේපලක් නෑ. එයා හිඟන්නේක් වෙලා. තඹ දොයිතයක්වත් නැති පුංචි හිඟන්නේකගේ බරත් මග්ගොලුරුද පැටවල තියෙන්නේ. ඇය කෑ ගැසුවා. බැරව මහතා ශූර බුද්ධියකින් හැබි කපටියෙක්. මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන දැරියගින් නිදහස් විය යුතු බව ඔහු අප්‍රමාදව තේරුම් ගත්තා. ඔහු මිස් ඇත්තටම එයා හිඟමනේ වැටලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි, දැන් එයාගේ වගකීමත් ඔය අතේ මැඩම්. මොකද කියනවනම් අපි දන්න තරමින් නෑට මේ ලෝකේ වෙන නෑදෑයෙක් නෑනේ. මින්චින් මෙනවිය දැස් අයාගෙන විමතියෙන් බලා උන්නා. භෝජන සංග්‍රහයට සහභාගී වූ දැරියන්ගේ ප්‍රීතිමත් හිනා හඬ නතර කරන්නයි ඒ කාමරයට පැන කෑගසා කීමට ඇයට ඌමනා වී තිබුණා. ඒ ජරා යක්ෂයා, මේ වෙලාවේ යා ඉන්නේ මගේ විසිත්ත කාමරේ. සිල්ක් කැඳුම් ඇඳගෙන ඒ මදිවට මගේ විගදමින් එයාගේ උපන්දින උත්සවය පවත්වනවා. බැරව මහතා තැන්පත් හඬින් මෙසේ කීවා. එයාට ආපසු ගෙවන්න පුළුවනි නම් මැඩම්ගේ සල්ලි වලින් උත්සව තිබ්බට කමන්නේ. බැරව සහ ස්කිප්වර්ත් කම්පැනියේ කිසිම දෙයකට වග කියන්නේ නැහැ. මිනිහෙක්ගේ වාසනාව මේ විදියට කවදාවත් වෙනස් වෙලා නැතුව ඇති. කැප්ටන් ක්‍රූ මැරුණේ අපේ අන්තිම බිලවත් ගෙවන්න නැතුව. ඒක ලොකු මුදලක්. දොර අසලට ගිය මින්චින් මෙනවි ආපසු හැරුණා. මෙය කෙනෙකුට නොවිය යුතුතරම් පාඩුවක්. මටත් සිද්ධ වුණේ ඒකම තමයි. ඒ ළමයට ඕනවටත් වඩා වියදම් කරලා දේවල් අරන් දුන්නේ මම කැප්ටන් ක්‍රූගෙන් සල්ලි ලැබෙයි කියලා විශ්වාස කළ නිසා. අර උජාරු බෝනික් කටයි ළමයාගේ විසිතුර ඇඳුම් මායිත්තම් වලට මම හුඟක් වියදම් කළා. ළමයට ඕන කියව හැමදේම අරන් දුන්නා. එයාට කරත්තිකුයි පොණිකුයි විතරක් නෙවෙයි වැඩට කෙනෙකුත් හිටියා. මාසේ අන්තිමට චෙක් එක එන නිසා මමයි හැමදේටම වියදම් කළේ. මින්චින් මෙනිවේගේ ශෝකාලාපයට සවන් දෙන්නට කිසිදු ඌමනාවක් බැරව මහතාට තිබුණේ නැහැ. දැන් ඔහු සහ ඔහුගේ ආයතනය සියලු වගකීම් වලින් නිදහස තිබුණා. සෙමිනේරියට කුමන පාඩුවක් සිදු වුණත් ඔහුට ඒ ගැන කනගාටුවක් තිබුණේ නැහැ. ඔයාට තියෙන්නේ තව වියදම් නොකර ඉන්නයි මැඩම්. මේ තරුණ ගැන ළමයට තෑගිදෙන උමනාවක් නැත්නම් ඔයා ඔය වියදම් කිරීම නවත්තන්න. කාටවත් ඔයාට දොස් කියන්න බෑ. එයාගේ සෝබනවලට සොච්චමක්වත් වියදම් දෙන්න කෙනෙක් දැන් ඉතින් මේ ලෝකෙ ඉතිරි වෙලා නැහැ. ඒත් ඒකට මම මොකද කරන්නේ? මින්චින් මෙනවිය හඬ නැගුවේ
මේ ගැටලුව නිවැරදි කිරීම තමන්ගේ වගකීමක් නොවන ලෙස හඟවෙමි. බැරෝ මහතා ඊට පිළිතුරු දුන්නේ උපස්සියවල දෑසින් පන්නාගෙන සාක්කුවට දමා ගන්නා අතරේ. කරන්න කිසිම දෙයක් ඉතිරි වෙලා නැහැ. කැප්ටන් ක්‍රූ මැරිලා, එයාගේ දරු වහින් ගෙවන වැටිලා, එයාගේ වගකීම ගන්න ඔයා අර වෙන කවුරුවත් නැහැ. මං එයාගේ වගකීම ගන්නේ නැහැ. මම ඒ වගකීම ප්‍රතික්ෂේප කරනවා. මින්චින් මෙනවිය තරහ නිසාම සුදු මැලිව සිටියා. බැරෝ මහතා ආපසු යාමට සූදානම් වුණා. මට ඒ ගැන කරන්න කිසිම දෙයක් නැහැ මැඩම්. බැරෝ සහ ස්කිප්වර්ඩ් සමාගමට කිසිදු වගකීමක් නැහැ. ඇත්තටම සිද්ධ වුණ දේ ගැන හොඳටම කනගාටුයි. ඔහු උදාසීන ලෙස කීවා. එයාගේ වගකීම් මං පිට පටව ගන්න හිතාගෙන ආවනම් ඔයාට ලොකු වැරදීමක් වෙලා හැමෝම එකතු වෙලා මම නැති කළා. මම යව පාරට දෙල් දානවා. මින්චින් මෙනෙවි හුස්ම නාලා දෙඩුවා. ඇයට මේ තරම් තරහ නොගියා නම් මෙතරම් අවිචාරවත් ලෙස බොහෝ දේ නොදොඩා අවශ්‍ය දේ පමණක් කියා බෑමට ඉඩ තිබුණා. පමණ ඉක්මවා වියදම් කරන අදහස් අතින් තමන් හා ප්‍රතිවිරුද්ධ සුකෝප භෝගී ලෙස හැසිරෙන දැරියකගේ බරට උරදීමට සිදුවීම නිසා ඇය කෝපයෙන් නොමුතු වී සිටියා. බැරෝ මහතා කිසිදා කැළඹීමට පත් නොවූ නිසාවෙන් දොර අසලට ගියා. මම නම් එහෙම කරන්නේ නැහැ මැඩම්. ඒක ඒ තරම් හොඳ වැඩක් වගේ පේන්නේ නැහැ. ඔයාගේ දියුණුවට ඒ වගේ දෙයකින් ලොකු කැලලක් හිටි. යාළු මිත්‍රයෝ නැති අසරණ ළමයෙක්ව දොට්ට දානවා කියන එක හොඳ වැඩක් නෙවෙයිනේ. බැරෝ මහතා ඉතා දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඉතින් තමන් විසින් කිව යුත්තේ කුමක්දයි හොඳින් දැන සිටියා. මින්චින් මෙනවියත් ව්‍යාපාරික කාන්තාවක් බව දන්නා ඔහු ඇයට සත්‍ය වටහා ගැනීමේ හැකියාවක් ඇති බව තම සියුම් නොවනින් තේරුම් ගත්තා. ක්‍රූර සහ තද හිතක් ඇති කාන්තාවක් ලෙස මිනිසුන් විසින් තමන් හඳුන්වා ගන්නවාට ඈ තුළ ඇති අකමැත්ත ඔහුට රහසක් නොවේ. ඔහු අවසානයේ මේ වචන කිහිපය එකතු කළා. එයාව හොඳින් බලාගෙන එයාගෙන් ප්‍රයෝජන ගන්න. මං විශ්වාස කරන විදිහට එයා දක්ෂ ළමයෙක්. එයා ලොකු වුණාට පස්සේ ඔයාට එයාගෙන් ගොඩක් ලාභ ප්‍රයෝජන තියේවි. මින්චින් මෙනෙවිය තරහෙන් කෑ ගැසුවා. ලොකු වෙන කලින් එයාගෙන් ප්‍රයෝජන ගන්න හැටි මං දන්නවා. බැරෝ මහතා දුෂ්ට සිනහවක් නගමින් ඊට පිළිතුරු දුන්නා. මං විශ්වාස කරනවා ඔයා ඒක කරයි කියලා මැඩම්. මට විශ්වාසයි ඔයා ඒක කරන බවට. Goodbye. හිස නව ආචාර කළ ඔහු දොර වසාගෙන පිටවෙ ගිය අතර මින්චින් මෙනවී ඒ දෙස බලා රවාගත් දැසින් උන් තැනම තප්පර කිහිපයක් නිසලව සිටියා. ඔහු කී දේ හරියටම හරි. ඇය ඒ බව දනී. ඇයට සහනයක් ලැබිය හැකි කිසිදු ක්‍රමයක් නැහැ. ඇගේ ප්‍රදර්ශනාත්මක දැරිය කිසිවක් නැති හිඟන කෙල්ලක් බවට පත්ව තිබුණා. ඇයට තමන්ගේ කියා කිසිවෙක් මෙලොව සිටියේ නැහැ. ඇය වෙනුවෙන් මෙතෙක් වියදම් කළ මුදල් ආපසු ලබා ගත නොහැකි බවත් පැහැදිලි. තමන්ට සිදු වූ විපත නිසා හුස්ම ගැනීම පවා අමතකව ගොස් බලා සිටිය විසිත්ත කාමරයේ පැවැත්වෙන භෝජන සංග්‍රහයෙන් නැගෙන ප්‍රීතිමත් කෑගැසීම නිසා වඩ වඩාත් කෝපයට පත් වුණා. අඩු තරමින් ඇයට එය නතර කිරීමටවත් හැකිවිය යුතුයි. ඇය දොර වෙත අයාගත් නැතින් බලා සිටින විට දොර ඇරගෙන ඇතුළට ඇමීලියා මෙනෙවිය සොයිරිය තුළ වූ වෙනස හැඳින්නා. ඇගේ කෝපාවිෂ්ට මුහුණු ඇමීලියා මෙනෙවිය තැති ගන්වල සූණු වුණා. අක්කා මොකද ප්‍රශ්නේ? ඇය එසැනින් විමසුවා. ඇයට පිළිතුරු දුන් මින්චින් ඉතා ප්‍රචණ්ඩහනකින් මෙසේ ඇසුවා. කොහෙද සාරා ක්‍රූ? ඇමීලියා මෙනෙවිය වැළපුණා. සාරා ඇයි? එයා අනිත් ළමයි එක්ක ඔයාගේ කාමරේ ඉන්නවා ඇත්තමයි. ඇය කීවා. එයාගේ විචුරණ ඇඳුම් අල්මාරියේ කළු ගවුමක් තියෙනවද? මින්චින් මෙනෙවිය තීනු එහෙත් උපහාසාත්මක කණකින් ඇසුවා. කළු ගවුමක්? කළු එකක්? ඇමීලියා මෙනෙවියත් කීවා. ඔව්, එයාට හැම පාටම ගවුන් තියෙනවනේ. කළු පාට එක්කුත් තියෙනවද? ඇමීලියා මෙනෙවි සුදු මැලිවිය ගියා. නෑ, ඔව් ඔව්, ඒත් ඒක එයාට හොඳටම කොටයි. ඒක පරණ කළු වෙල්වට් ගවුමක්. දැන් එයාට ඒක කිට්ටු කරන්නත් බෑ. ගින් කියන්නේ එයාට එයාගේ ඔය විකාර රෝස පාට ගවුම ගලවලා ඒක ඇඳගන්න කියලා. ඒක ගොඩක් කොට වුණත් නැතත්
එයාට ඇඳගන්නම වෙනවා. ඉතින් එවිට ඇමිලියා මෙනෙවිය තම මහත දෑත් මෙරිකා ගනමින් වැළපෙන්නට වුණා. අයියෝ අක්කා, අයියෝ අක්කා, මොනවද වෙලා තියෙන්නේ? මීන්චින් මෙනෙවිය වචනයක්වත් නොකියා සිටියා. අන්තිමේදී එයා මෙසේ කීවා. කැප්ටන් ක්‍රූ මැරිලා. එයා මැරිලා තියෙන්නේ සතයක්වත් ඉතුරු නොකර හුරුතල් කරලම නරක් කිරුව නාස්තිකාර කෙල්ලව හිඟමනට පත් කරලා. ඒ මදිවට එයාගේ බරත් මගේ ඔළුවට පටවලා තමයි මැරිලා තියෙන්නේ. ඇමිලියා මෙනෙවිය පුටුවකට බර දුන්නා. එයාගේ පිස්සු වැඩවලට මම පවුම් 100 ගණනක් වියදම් කළා. ඒකෙන් පැන්සියක්වත් ආපහු ලැබෙන්නේ නැහැ. ගිහින් එයාගේ මේ විකාර දුස්සේ නතර කරන්න කියන්න. ඊළඟට ගිහින් එයා ගැඳුම් මාරු කරවන්න. මම දැන්ම ගිහින් එයාට කියන්න ඕනද? ඇමිලියා ගොත ගැසුවා. මේ දැන් මෙතනට වෙලා මොඩික් වගේ බලාගෙන ඉන්නපන් යන්න. කෝපයට පත් සිටි මින්චින් මෙනෙවිය කීවා. මෝඩිය යන ආමන්ත්‍රණය අසරණ ඇමිලියා මෙනෙවිට නුහුරු දෙයක් නොවේ. තමා මෝඩියක් බව දැන සිටි අතර ඉතාමත් අසතුරුදායක දේවල් කිරීමට පැවරෙන්නේ ඒ මෝඩියටම බව ඇදෙන සිටියා. ප්‍රීතියෙන් නිපිලෙන දැරියන් සිටින කාමරයට ගොස් උපන්දින උත්සවයේ හිමිකාරී අමතා රාජකුමාරියකව සිටි අය ඇසිපිය හෙළන සැනකින් සිඟන්නියෙක්ගේ තත්ත්වයට ඇද වැටෙන පුවත දැනුම් දීම ලිහිසි පහසු කටයුත්තක් නොවේ. එපමණක්ද නොවේ, උඩ තට්ටුවට ඇය කැටුව ගොස් ඒ අලංකාර ඇඳුම ගලවා තමන්ගේ ශරීර ප්‍රමාණයට වඩා බෙහිවින් කුඩා කළු ගවුම ඇඳවීමටත් ඇයට නියම කර තිබුණා. කොතරම් අපහසු වුණත් මේවා කළ යුතුව තිබුණා. මෙය ප්‍රශ්න ඇසීමට සුදුසු වේලාවක් නොවේ. රතු වන තුරුම ලේන්සුවෙන් අය තම දෑස් හොඳ හැටි පිස දැමුවා. අනතුර කිසිදු වදනක් නොදොඩා පුටුවෙන් නැගී සිටිය කාමරයෙන් නික්ම ගියා. ඇගේ වැඩිමහල් සොයුරිය මේ දැන්ම යමක් කරන්න යන කල විට ඒ යනට අකීකරු වී වචනයක් හෝ කතා කිරීම තත්ත්වය වඩාත් නරක අතට හැරීමට හේතු වන බව ඇය දැන සිටියා. වචනයක්වත් නොකියා ඊට අවනත වීම ඇගේ සිරිතයි. මින්චින් මෙනෙවිය කාමරයෙන් පිටතට ඇවිදගෙන ගියා. තමා කුමක් කරන්නේ දැයි නොදැනවත් ඇය මහා හඬින් තමන්ටම කතා කරගත්තා. පසුගිය වසර පුරාම දියමන්ති ආකර පිළිබඳ පුවත ඇගේ සිතේ විවිධ බලාපොරොත්තු ඇති කිරීමට සමත් වුණා. දියමන්ති ආකරවල හිමිකරුවන්ගේ උදවින් කොටස් මිලදීගෙන කෝටිපතිනියක වීමට සෙමිනේරියක හිමිකාරියක වඩ හැකිව තිබුණා. දැන් ඉතින් සිදුව ඇත්තේ එවැනි ලාභ ගැන ගණන් බලනවාට වඩා තමන්ට සිදු වූ පාඩුව ගැන කල්පනා කිරීමටයි. සාරා කුමරිය, අනේ ඇත්තට ළමයව හදලා තිබුණ රාජකුමාරියක් කියලා හිතාගෙන, ඇය කීවා. මෙසේ කියමින් නොසන්සිඳුණු කෝපයෙන් යුතුව කෙළවරේ තිබුණු මේසේ ළඟට ඇවිදගෙන ගිය අතර උස් හඬින් ඉකි ගසමින් වැළපෙන හඬක් ඇසුව තිගැස්සුණා. ඒ හඬ නැගුණේ මේසෙරෙද්ද යටින්. මේ මොකද? ඇය කේන්තියෙන් කෑ ගැසුවා. උස් හඬින් කෙරෙන වැළපුම නැවතත් ඇස්සුණු අතර ඇය පහතට නැවී මේසෙරෙද්ද ඔසවා බැලුවා. ඒයි, උඹ කොහෙද මෙතෙන්ට? මොන බය නැතිකමක්ද? ඉක්මනින් එළියට වරින්, ඇයි කෑ ගැසුවා. බඩගාමින් එළියට ආවේ අසරණ බෙකි. ඇගේ තොප්පිය එක් පසකින් එල්ලෙමින් තිබුණු අතර නතර කරගත් ඉක්කි බිඳුම නිසා ඇගේ මුහුණ රත් පැහැගැන්වී තිබුණා. අනේ ලොකු නෝන, තරහ ගන්න එපා. මේ මම දන්නවා මට මෙතන ඉන්න අයිතියක් නැති බව. මම බෝනික්කගේ හැඩ බලමුනේ හිටියේ ලොකු නෝන. ඉතින් ඔයා එද්දි හොඳටම බය වුණා පණීවි කියලා. ඒ නිසයි මේසේ අස්සර රිංගුවේ. මෙච්චර ලාඹ මේක ඇතුළට වෙලා අහගෙන හිටියා? මින්චින් මෙනිවේ ඇසුවා. නෑ ලොකු නෝන, අහගෙන හිටියේ නෑ. මං හිතුව යාට නොදැනි මෙතනින් යන්න. ඒත් ඒක කරගන්න බැරි වුණා. මට ඉන්න සිද්ධ වුණා. ඒත් මං අහගෙන හිටියේ නෑ. මං කිසිම දෙයක් අහගෙන හිටියේ නෑ. ඒත් මට ඒව ඇහුණා. ඒකට කරන්න දෙයක් නෑ. එක්වනම තමන් ඉදිරිපිට සිටින මේ දරුණු කාන්තාව පිළිබඳ තිබුණු බය නැති වී ගියසේ ඇයට දැනුණා. එබැවින් ඇගේ වැළපුම අලුත් වුණා. අයියෝ කරුණාකර ලොකු නෝන, මං හිතන්න ඔය අම්මට දොස් කියාවි ලොකු නෝන. ඒ මට අසරණ සාර පුංචි නෝන ගැන දුක්ඛයි. මට හරිම දුක්ඛයි. කාමරෙන් එළියට පලයන්.
මින්චින් මෙනෙවිය අණ දුන්නා. බෙකී නැවතත් හිස නවා ආචාර කළා. ඇගේ කම්මුල් දෙපසින් කඳුළු බිඳු රූරා වැටුණා. ඔව් ලොකු නෝනා, මං යන්න. ලොකු නෝනා, අනේ ඒ වුණත් මං ඔයාගෙන් අහන්න ඕනේ. පොහොසත් කාලේ සාර පුංචි නෝනට අතට පයට වැඩකාර හිටියා. ඉතින් දැන් එයාට මොනවා වෙයිද නෝනා? වැඩ කෙනෙක් නැතිව හැලිවලන් උදේ ඉවරුනාම එයාගේ වැඩ කරලා දෙන්න. මට අවසර දෙනවද නෝනා? එයා දැන් දුප්පත් වෙලානේ. ඒ නිසා මට සල්ලි ඕනේ නැහැ. අයියෝ ඇත්තමයි මේ. දුප්පත් අසරණ සාර පුංචි නෝනා, ලොකු නෝනා, කුමාරිකාව කියලා නේද එයාට කීවේ? නැවතත් බෙකේගේ ඇඬුම අලුත් වුණා. කෙසේ හෝ ඉන් සිදුවේ මින්ජින් මෙනෙවිය තව තවත් කෝප ගැනීමෙන් පමණයි. තමන් කිසිසේත් ප්‍රිය නොකළ සාරා මෙහෙකාර දැරියන්ගේ පවා අනුකම්පාවට ආදරයට ලක්වීම ඇයට කිසිසේත් දරාගත නොහැකි වුණා. ඇය අඩි පොළවේ හප්පා කෑගැසුවා. නෑ, කොහෙත්ම නෑ, ඕන නෑ. එයා තමන්ගේ වැඩ කරගත්තද අනිත් අය වගේ. මේ දැන්ම කාමරෙන් ගියේ නැත්තම් මං ඔබ පන්නනවා බෙකී. මින්චින් මිනිවේ කෑගැසුවා. බෙකී කාමරෙන් එළියට දිව ගියා. පහළ තට්ටුවේ කාමරයට රිංගා ගත්ත තම හැලිවලන් අතර ඉඳගෙන පපෝ පැලන තරමට හඬා වැළපුණා. ඇය වැළපෙමින් මෙසේ සිතුවා. ඒ හරියටම කතන්දරවල සිද්ධවෙන දෙයක් වගේ. රාජකුමාරිකාව හිඟමනට වැටෙන හැටි කතන්දරවලත් තියෙනවා. පැය කීපයකට පසු සාරාට යවූ පණිවිඩයක් අනුව ඇය කාමරයට පිවිසෙන විට මින්චින් මෙනෙවිය කවදාවත් නැති තරමට නිහඬව දැඩි බැල්මකින් බලා සිටියා. මේ මොහොත වෙන විට උපන්දින සාදය මේට වසර බොහෝ ගණනකට පෙර වෙනත් දැරියක විසින් පවත්නා ලද්දක් හෝ සිහිනයක් ලෙස සාරාට දැනුණා. උත්සවයේ පිළිවන සලකුණක්වත් පෙනෙන්නට තිබුණේ නැහැ. හොලි මල්දම් පන්ති කාමරෙන් එපිටට වීසිකර දමා තිබුණු අතර ඩෙස්පුටු නිසි තැන්වල තබා තිබුණා. මින්චින් මෙනෙවිගේ නිදන කාමරේ කවදත් තිබුණු ලෙසම තිබුණා. කෑම බන්දේසි සියල්ල ඉවතට ගෙන ගොසින් මින්චින් මෙනෙවිය තම සුපුරුදු ඇඳුමට මාරු වී සිටියා. සිසුවියන් සියලු දෙනාට උත්සවයට අඳින ලද ඇඳුම් මාරු කිරීමට අණ ලැබී තිබුණා. ආපසු පන්ති කාමරට ගිය දැරියන් තැන් තැන්වල කල්ලි ගැසි මේ විපත ගැන කොදුරන්නට උනේ කිසිවෙක් එසේ කරන්න අණ කළ නිසා නොවේ. සාරාට කියන්න මගේ කාමරයට එන්න කියලා. ඒ වගේම මතක ඇතුව යට දැනුම් දෙන්න මට යගේ වැළපුම හන උමනාවක් නැති බව. මින්චින් මෙනෙවිය තම සොහොයුරියට කීවා. ඊට ඇමීලියා මෙනෙවිය මෙසේ පිළිතුර දුන්නා. අක්කේ, මං මෙච්චර කාලෙකට එයා වගේ අමුතු ළමයෙක් දැකලා නැහැ. පහුගිය කාලේ පුරාම ඇත්තටම එයා කිසිම කලබලයක් කළේ නැහැ. ඔයාට මතකද එයා කැප්ටන් ක්‍රූ ආපහු ඉන්දියාවට යන්න පිටත් වුණ දවසේ කිසිම කලබලයක් නැතිව හිටියේ හැටි? මම සිද්ධිය ගැන කියද්දි එයා නැගිටලා හෙළිවෙන්නවත් කතා කරන්නවත් නැතුව මන් දිහා බලන් හිටියා. ඊළඟට කමෝල් වෙවුලන ගත්තා. ඊළඟට එයා ආපහු හැරිලා උඩ තට්ටුවේ කාමරයට දිව්වා. අනිත් ළමයි හැමෝම වගේ අඬන තියාගත්තත් එයාට මම කිව දේ ඇරුණාම වෙන කිසිම දෙයක් ඇහුණෙත් නැහැ, පෙනුනෙත් නැහැ වගේ. මට හරි අමුත්තක් දැනුණා. සාරගෙන් උත්තරයක් නොලැබුණාම එක පාරටම සිද්ධ වුණ අමුතු දෙයක් කෙනෙකුට කියද්දි ඔයා ඒකිනාගෙන් මොකක් හරි නමුත් පිළිතුරක් බලාපොරොත්තු වෙනවානේ. සාරා ඉහළමාලයේ කාමරයට පැමිණ දොර වසාගත් පසු එම කාමරයේ කුමක් සිදුවේද කිසිවෙකුට දැනගන්න ලැබුණේ නැහැ. තමන්ගේ නොවන තරම් ආගන්තුක කටහඬකින් කාමරය තුළ ඉහළ පහළ ඇවිදිමින් තනිවම දෙඩෙවේ කුමක්දැයි ඇත්ත වශයෙන්ම සාරාටත් මතක තිබුණේ නැහැ. මගේ තාත්තා මැරිලා තම පුටුව මත වාඩි වී බලා සිටින එමිලි අසරණ අතරුවේ වරක උමුතුෙන් මෙන් කෑගැසුවා. එමිලි, ඔයාට ඇහුණද තාත්තා මැරිලා? එයා ඉන්දියාවේදී මැරිලා. හැතෙම ගානක් ඈතක තනිවම ඉන්නකොට. මින්චින් මෙනෙවියගේ කැඳවීමට අනුව ඒ කාමරයට පිවිසෙන විට සාරාගේ මුහුණ සුදුමැලි වී ඇස් වටා කළු පැහැගැන් වී තිබුණා. තමා විඳින ලද විඳමින් සිටින කිසිවක් කිසියෙකුට නොකියන්නට සිතාගත් ලෙස ඇගේ මුව තදින් පියවී තිබුණා. ඊට මොහොතකට පෙර මේ වටිනා තෑගි භෝග රැසකට හිමිකම් කීමෙන් සමනලියක් සේ රෝස පැහැති ගෞමෙන් සැරසියුන් දැරියම දැයි ඇය දකින ඕනෑම කෙනෙකුට සිතනු ඇති. ඇය පෙනුනේ ඉතා අසරණ දුක්ඛිත අස්වාභාවික රුවක් ලෙසයි. මැරියට්ගේ උපකාරයක් නැතිවම ඇය ඉවත දමා තිබුණු කළු වෙල්වට් ගව මැඳගත්තා.
එය කොතරම් කොටටත් හිරටත් තිබුණාද කිවහොත් කෙටි සාය අතරින් ඇගේ සුකුමල සිහින් දෙපා ඉතා කෙට්ටුවටත් දිගටත් පෙනුණා. කළු පැහැද චීත්තපටි කෑල්ලක් සොයාගත නොහැකි වූයෙන් කෙටි සිරිඳු කළු කොණ්ඩය ලිහිල්ලු ඇගේ මුහුණ මතට වැටී තිබුණේ. මුහුණේ සුදුමැලි පෙනුම ඉස්මතු කරමින් බදාගෙන සිටි එමිලිව ඔතා තිබුණේද කළු පැහැති රෙදි කඩකයි. ඔයාගේ බෝනික පැත්තකින් තියන්න, මෙතනට යාවෙක් කරගෙන ආවේ මොකටද? මින්චින් මෙනිවේ කීවා. සාරා පිළිතුරු දුන්නා. බෑ, මං එයාව පැත්තකින් තියන්නේ නෑ. එයා විතරයි මට ඉන්නේ. එයාව මට දුන්නේ මගේ තාත්තා. එලි පිට නොපෙන්නුවත් මින්චින් මෙනිවේ ඇය සමග කතා බහ කරන විට හැම විටම මෙසේ අපහසුතාවයට පත් වුණා. සාරා එවන්න කීවේ රළු හඬකින් නොවුනත් මින්චින් මෙනිවේ ඒ පිළිතුරින් මදක් සැලුණා. තමන් කරන්නට යන දේ කොතරම් අමානුෂික සහ තෙතමනයක් නැති දෙයක්ද යන්න ඇය හොඳින් දැන සිටියා. මින් ඉදිරියට ඔයාට බෝනිකෝ එක ජීවත් වෙන වෙලාව නැති වෙයි. ඔයාට මහන්සිලා වැඩ කරලා තමන්ගේ කාලය ඵලදායක විදිහට ගෙවන්න සිද්ධ වෙනවා. සාරා විශාල කරගත් දැසින් නැතුව ඇය දෙස බලා සිටියා මිස වචනයක්වත් කීවේ නැහැ. මින්චින් මෙනිවේ කියාගෙන ගියා. හැමදේම දැන් හොඳට වෙනස් කරන්න සිද්ධ වෙවි. මං හිතන්නේ මිස් ඇමිලියාට මේ ප්‍රශ්නේ ගැන පැහැදිලි කිරීමක් කළා. ඔව්, මගේ තාත්තා මැරුණා. එයා මට සල්ලි ඉතුරු කරලා ගිහින් නෑ. මං දැන් හොඳටම දුප්පත්. සාරා පිළිතුරු දුන්නා. ඔයා හිඟමනට වැටිලා ඉවරයි. ඒ කියන්නේ ඔයාට ගෙදරක්වත් නෑදෑ හිතවෙදෙක්වත් ඔයා බලාගන්න කිසිම කෙනෙක්වත් නැති බව. තම වචනවලින් අදහස් වෙන්නේ කුමක්ද නොසිතාම කෝපේ මුදා හරිමින් මින්චින් මෙනිවේ කීවා. මොහොතකට පසු සුදුමැලි සිහින් මුහුණේ කැළඹීමක ලකුණු මත වුණත් සාරා කිසිවක් කීවේ නැහැ. මින්චින් මෙනිවේ රළු හඬින් කතා කළා. මොකද ඔහොම උඩ බලාගෙන ඉන්නේ? මේ කියන දේවල් තේරුම් ගන්න බැරි තරමටම මෝඩයිද? මම ඔයාට කීවේ ඔයාට මේ ලෝකේ කාත් කවුරුවත් නැහැ කියලා. ඔයා වෙනුවෙන් කිසි දෙයක් කරන්න කෙනෙක් නැහැ කියලා. ඒ නිසා මට තීරණය කරන්න වෙලා තියෙනවා ඔයාව මෙහි දිගටම තියාගන්නවද නැත්නම් පුණ්‍යායතනයකට බාර දෙනවද කියලා. මට තේරුණා. සාරා පහත්සරෙන් පිළිතුරු දුන්නා. ඒ හරියටම උගුරේ හිරු වූ යමක් ගිල දැමූ ඉර නගන හඬක් වැනි. අර බෝනික්කා, අර උජාරු බෝනික්කට වගේම එයාගේ කමකට නැති මිල අධික බඩමුට්ටු හැම එකකටම ඇත්තටම මමයි බිල් සේරම ටික ගෙව්වේ. ඒ අසල තබා තිබුණු විසිතුරු උපන්දින තෑග පෙන්වමින් මින්චින් වෙනුවේ බෙරිහන් දුන්නා. සාරා පුටුව දෙස හැරී බැලුවා. අන්තිම බෝනික්කා, අන්තිම බෝනික්කා. ඇගේ සිහින් චෝකී කටහඬින් සාරා කීවා. ඇත්තටම අන්තිම බෝනික්කා තමයි. ඉතින් හැබැයි එයා දැන් මගේ, ඔයාගේ නෙවෙයි. ඔයාගේ හැමදේම දැන් අයිති මට. මින්චින් මෙනිවිය කීවා. කරුණාකරලා එහෙනම් එයාව මෙතනින් ඈතට අරගෙන යන්න. මට ඒක ඕන නෑ. සාරා කීවා. සාරා හැඬුවා වැළපුණා හෝ ඉකිබින්දා නම් එසේත් නැතුව බියපත් වූ බවක් පෙන්වුවා නම් මින්චින් මෙනිවිය මීට වඩා ඒ කෙරෙහි කාරුණික වන්නට ඉඩ තිබුණා. ඇය අනුන්ව පාලනය කරන්නත් තම බලය පැතිරවීමටත් කැමති ගැහැණියක්. ඉතින් සාරාගේ පුංචි සුදුමැලි නොසැලෙන මුහුණ දෙස බලත්ම ඇගේ උදාර සිහින් කටහඬ ඇසෙත්ම තමන්ගේ ආත්ම අභිමානයේ බිඳුවට වැටි ඇත ඇයට සිතුණා. ඔය බොරු ආඩම්බර ඕන නෑ. ඒව පෙන්නව කාලේ පහ වුණා. ඔයා තවදුරටත් කුමාරියක් නෙවෙයි. ඔයාගේ කරත්තේ පෝණියයි අයින් කරනවා. ඔයාට සර්වන්ගේ වැඩ අදිදන් තහනා. ඔයාට අඳින්න සිද්දෙන පරණ වැඩි මෝස්තර නැති ඇඳුම්. ඔය නාස්තිකාර මිලාද කැඳුම් දැන් ඉන්න තත්ත්‍ර ගැලපෙන්නේ නැහැ. දැන් ඔයත් බෙකී වගේ. ඔයාගේ වියදම් වෙනුවෙන් වැඩ කරලා සල්ලි හම්බ කරන්න සිද්ධ වෙනවා. මින්චින් මෙනිවේ කියාගෙන යද්දී ඇගේ පුදුමයට මෙන් මලානි කාලෝකයේකින් දැරියගේ ඇස් දැස් බැබළුණා. අස්වැසිල්ලක සේයාවක් එයින් පෙනුණා. මට වැඩ කරන්න පුළුවනිද? මට වැඩ කරන්න පුළුවනි නම් ඒකේ තරම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මොනවද මට කරන්න තියෙන වැඩ? ඇය විමසුවා. ඔයාට කියන ඕනම එකක් කරන්න වෙයි. ඔයා බොහොම කඩිසර ළමෙක්. ඉතින් ඉක්මනින් වැඩි ඉගෙන ගනීවි. ප්‍රයෝජනවත් විදිහට කාලය ගත කරොත් මම මෙතන නතර කරගන්නවා. ඔයාට හොඳට ප්‍රංශ භාෂාව කතා කරන්න පුළුවන් නිසා පුංචි ළමයින්ට උදව් කරන්නත් පුළුවන්.
මට? සාරා විස්මයෙන් හුස්ම නාලා බලා සිටියා. අනේ කරුණා කරලා මට ඒකට ඉඩ දෙන්න. මං දන්නවා මට පුළුවන් කියලා එයාට උදව් කරන්න. මං එයාලට කැමතියි. ඒ වගේම එයාලත් මට කැමතියි. මින්චින් මෙනෙවියට බාධා කළා. මිනිස්සු ඔයාලට කැමතියි කියන බොරුව විතරක් කියන්න එපා. පුංචායට උගන්වන්නට වඩා ගොඩක් දේවල් ඔයාලට කරන්න සිද්ධ වෙනවා. පණිවිඩ අරන් යන්න, කුස්සිවලට උදව් කරන්නත් වෙනවා. පන්තිවල වැඩ වගේම. මට ඕන විදිහට වැඩ කළේ නැත්තම් එළවෙනවා. ඒක මතක තියාගන්න. දැන් යන්න. පුටුවෙන් නැගිටගත් සාරා මොහොතක් නිසලව ඇය දෙස බලා වුණා. ඇය යමක් ගැඹුරින් සිතන බව පෙනුණා. ඊළඟ මොහොතේ ඇය කාමරේ නිවත්වීම පිණිස ආපසු හැරුණා. ඔහොම ඉන්න. මට ස්තුති කරන්නේ නැද්ද? මින්චින් මෙනෙවිය ඇසුවා. සාරා මදකරෙන් අතර වුණා. ඇගේ හද පතුලේ වූ ශෝකී හැඟීම පුපුරා යනට ආසන්න වූ වාසේ ඇයට දැනුණා. මොකටද? ඇයි විමසුවා. මං දැක්කූ කරුණාවන්තකමට. ඒ විතරක්ද? ඔයාට නවතින ගයක් දුන්න එකට? මින්චින් මෙනෙවිය පිළිතුරු දුන්නා. සාරා පීවර දෙකක් හෝ තුනකින් ඇය ඉදිරියට ආවා. ඇගේ සිහින් කුඩා ලය මඩල දෙතුන් වරක් වේගයෙන් උස් පහත් වුණා. ඊළඟ මොහොතේ ඇය ආගන්තුක රළු කටහඬකින් මෙසේ කීවා. ඔයා කරුණාවන්ත නෑ. ඔයා කරුණාවන්ත නෑ. මේක ගෙදරකුත් නෙවෙයි. එසේ කිව්වෝ සාරා ආපසු හැරි පසු නොබලා දිව ගියේ. මින්චින් මෙනෙවියට ඇයව නතර කරන්නට ඉඩ ලැබීමටත් පෙරයි. කිසිවක් කර කියා ගන්නට නොහැකි වූ ඈ පිටුපා දුවන සාරා දෙස රවාගත්වනම් බලා සිටියා පමණයි. එක් අතකින් එමීලියාව තරයේ අල්ලාගෙන සෙමින් පඩිපෙළ නැග්ගත් ඈ හති හලමින් සිටියා. අනේ දෙවියනේ, යාට කතා කරන්න පුළුවන් වුණොත්, යාට කතා කරන්න පුළුවන් වෙනවනම්, අනේ යා කතා කරනවනම්. ඇයට අවශ්‍යව තිබුණේ තම කාමරයට ගොස් කොටි සම මත දිග ඇදී තම කම්මුල ඒ විශාල ප්‍රාණියාගේ හිස මත තබාගෙන ගිනි මැලේ දෙස බලමින් දිගින් දිගට කෙලවරක් නැති කල්පනාවක ගැලිහිඳිනටයි. එහෙත් ඇයට කාමරයේ දොර අසලට ලංවන්නට ඉඩ නොදීම ඇමීලියා මෙනිවේ ඇගේ මග අවුරා දොර වැසුවා. ඉනික් විති ඕ දොරට පිටුපා සාරාට මුහුණලා හිටගෙන කැළඹීමෙන් යුතු බැල්මක් හෙළුවා. එයින් කියවුනේ තමන්ට නියම කර ඇති කටයුතු පිළිබඳව ඕ ලැජ්ජාවන බවයි. ඔයාට දැන් ඇතුළට යන්න බෑ. ඇමීලියා මෙනිවේ කීවා. ඇතුළට යන්න බෑ? නොයසිලිමත් වූ සාරා ඇසුවා. ඔව්, දැන් ඒක ඔයාගේ කාමරේ නෙවෙයි. ඇමීලියා මෙනෙවිය දෙකුපුල් රත් පැහැ ගන්වාගෙන පිළිතුරු දුන්නා. කෙසේ වෙතත් සාරාට එක්වරම සියල්ල අවබෝධ වුණා. මින්චින් මෙනෙවිය කිව් වෙනස සිදුවීමට පටන් ගෙන ඇති බව ඇය තේරුම් ගත්තා. හොඳයි, කොහෙද මගේ කාමරය? තම කටහඬින් කිසිදු වෙනසක් නොපෙන්වීමට දැඩිසේ උත්සාහ දරන අතර සාරා විමසුවා. ඔයාට නිදන්න වෙන්නේ අට්ටාලි උඩ බෙකී ඉන්න තැනට එහා කාමරේ. එය තිබෙන්නේ කොතනදැයි සාරා දැන සිටියා. බෙකී ඒ බව ඇයට කියා තිබුණා. ඇය ආපසු හැරි සෝපාන පෙළ දෙකක් පසු කරගෙන ඉහළට නැංගා. අවසාන සෝපානයට පටු වැරහෙලි එල්ලෙන පරණ කලාරයක් දමා තිබුණා. ඒ මත පය තබා ඇවිද යද්දී ඇයට සිතුනේ තමන් අනෙක් දැරියන් ජීවත් වන ලෝකේ ඉතා දුර ඈත ලොවකට ඇවිදගෙන යන බවක්. ඇයට මින් මතු ජීවත් වනට සිදුවන්නේ ඒ ලෝකයේ. තව දුරටත් කිසිවෙකු ඇය ජීවතුන් අතර සිටින බව දකිනු නෑ. කෙටි හිර පරණ ගවමකින් සැරසුණු මේ දැරිය අට්ටාලයට යන තරප්පුව නැගගෙන ගියේ අනෙක් අයගෙන් මුළු මුනින්ම වෙනස් සත්වයකු ලෙසින්. ඇය අට්ටාලයේ දොරසලට ළඟා වී ඒ විවෘත කරත්ම ඇගේ නිර්භීත කුඩා හදවතට බලවත් පහරක් වැදුනාක් මෙන් දැනුණා. ඊළඟට දොර වසා දැමූ ඇය ඒ ඉදිරිපිට සිටගෙන තමන් දෙසම බැලුවා. ඔව්, මේ වෙනම ලෝකයක්. ඇලවී යන වහලකින් යුතු කාමරේ බිත්ති සුදු හුණු පිරියම් කර තිබුණා. ඉතා ඈත කලෙක උපදමා තිබුණු බිත්ති තැන් තැන්වලින් මේ වන විට බදාම ගැලවී බිම වැටී තිබුණා.
මලකඩ කන ලද පැරණි යකඩ ඇඳක් දුර්වර්ණ රෙද්දකින් වසා තිබුණා. පහළ තට්ටුවල ප්‍රයෝජනට ගත නොහැකි තරමට අබලන් වූ ලීබඩු කිහිපයක් අට්ටාලය මත දමා තිබුණා. වහලෙන් හිරිවෙලියේ වැටෙන කවුළුව තුලින් පෙනුනේ අඳුරු පඩු පැහැ අහස පමණයි. ඇතුළට ගිය සාරා පරණ අබලන් වූ සෝපාව මත වාඩි වුණා. සාරා අඬන්නේ කලාතුරකින්. දැන් ඇය අඬන්නේ නැහැ. උකුල මත එමිලිව වාඩි කරවා ගත් දැරිය ඇගේ මුහුණ තමා වෙතට හරවාගෙන බෝනික්කියගේ දෑත් තම ගෙලවටේ දමාගෙන තම හිසකේ සිලිහිල්ව එල්ලෙමින් තිබියදී කිසිදු වචනයක් නොකියා කිසිදු හඬක් නොනගා බිම බලාගෙන උන්නා. ඇය මෙසේ නිහඬව ඉඳගෙන සිටියේදී සිහින් පාහඬක් දොර අසලට පැමිණ නතර වුණා. කොතරම් සිහින් හඬක්ද කිවහොත් පළමුවෙන්ම ඇයට ඒ බව ඇසෙනේවත් නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම හිමිහිට දොර ඇරී අසරණ පුංචි කඳුළු පිරි මුහුණ දොර අසලින් එබිගම් කරන තාක් ඇයට ඒ වගේ දැනුනේවත් නැහැ. ඒ බෙකීගේ මුහුණ නොකඩවා පෑ ගන්නත් තිස්සේ ඇඳීමෙන් පසු කුස්සිය දැලිවැකුණු ඒප්‍රණයෙන් පිසදැමු දෑස් මත දැලි පැල්ලම් ඇඳි ඇයට විසිලු පෙනුමක් ලැබී තිබුණා. අයියෝ පුංචි රෝනා, මං ඩිංගක් ඇතුළට ආවට කමක් නැද්ද? ඇය උගුර යටින් හඬ නැගුවා. සාරා ඇගේ හිසෝසෝ දැරිය දෙස බැලුවා. වයසට නොසරිලන තරම් ළමා පෙනුමක් ගෙන තිබූ බෙකීගේ කඳුළු පෙරාගත් දුක්මුසු මුහුණ දුටුවිට සිනා පහළවන්නට ආවත් සාරා ආයාසයෙන් වළක්වා ගත්තා. අයියෝ බෙකී, මං ඔයාට කීව නේද අපි දෙන්නම එකයි කියලා? අපි දෙන්නම පුංචි ගෑන් ළමයි දෙන්නෙක් කියලා, පුංචි ළමයි දෙන්නෙක් විතරයි කියලා. දැන් බලන්න ඒක කොයිතරම් ඇත්තක්ද කියලා. දැන් අපේ අතර කිසිම වෙනසක් නැහැ. මම තවදුරටත් කුමාරි නෙමේ. සාරා වෙත දිවගිය බෙකි ඇගේ දෑත අල්ලාගෙන තම ලැමට තුරුළු කරගත්තා. ඉනික් බිති ඇය අසල දන නමාගෙන ඇයි කෙරෙහි උපන් ආදරය හා වේදනාව නිසා එක බිඳින්නට වුණා. ඔව් පුංචි ඕන හරි, ඔයා හරි. මොකද්ද දෙවියනේ ඔයාට මේ වුණේ? මොකද්ද වුණේ? ඒත් ඔයා ඉස්සර වුණු කුමාරිම තමයි. ඔයාගේ කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ, වෙනස් වෙන්නෙත් නැහැ. බෙකි බිඳුණු හඬින් වැළපුණා.